හුඟක් අය මල්ගෝවා උයන්නේ කැමති නැහැ රස නැහැ කියලා. මල්ගෝවා රසට උයන හැටි අද මං කියලා දෙනවා. මම සාමාන්‍යයෙන් කිරට මල්ගෝවා උයනකොට අල ගෙඩියක් දෙකක් දාගන්නවා. ඒ ක්‍රමයට ඔයාලටත් උයන්න කියලා දෙනවා. අපේ අම්මාගේ ක්‍රමයට උඩහ පළාතේ ගමේ කෑම ගමේ රසට උයමු. මේ මල්ගෝවාල කරිය උයන හැටි බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම මේ රෙසිපි එක ගැන ඔයාගේ වටිනා කමෙන්ට් එක මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මල්ගෝවා, කෝලිෆ්ලා මං අරගන්නවා 250ක්. මෙතන ග්‍රෑම් 500ටත් වැඩිය දිනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයයි මං අරගන්නේ. පුංචි අර්ථාපල් ඇල කිදි දෙකක් දැම්මොත් ගොඩාක් රස වෙනවා. මිරිස් කුඩු තේ හැඳයි, කහ කුඩු තේ හැඳි භාගයයි, ගම් මිරිස් කුඩු තේ හැඳයි, තුන පහ කුඩු තේ හැඳයි. මේ තුන පහම කුළුබඩු කෙදරි එකතු කරලා මෝලට දීලා කොටාගෙන ආවි. මේ තියෙන්නේ උලුහල්, උලුහල් තේ හැඳි කාලයි, ලුණු කුඩු තේ හැඳි එකමාරක් විතර. බීලුණු බෑයයි, අමමිරිස් කවල් පහක් කයක් විතර. කරපිංචේති තුනක් අතරක් රම්පි කෑල්ලකුත් දෝනේ. පොල් කිරි තමන් කැමති ප්‍රමාණයක්. මේ තියෙන අපිට ඕන වෙන දේවල් වීඩියෝ එක පෝස්ට් කරලා ඒකේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් තියෙනවා. මෙන්න මේ ක්‍රමයට තමයි මල්ගෝව ගෙඩිය කපාගන්නේ. උළු කොටස ඇතුළට දාලා කොටස් කොටස් කපා ගන්නවා. දැන් මෙතන පස් දිනක්ටයි යන්නේ. කෙතර දෙන්නෙක් ඉන්නවා නම් මේ හැම එකකින්ම භාගෙ භාගෙ අරගන්න. අල ග්‍රෑම් 225 200ත් අතර තිබුණම ඇති. මල්කෝවා 250ක් විතර තිබුණොත් ඇති. ඊට පස්සේ පුංචි පිහියත් දාලා මේ වගේ පුංචි පුංචි කෑලි වින් කර ගන්නවා. මේ තමයි මගේ ටිප් එක. මල්ගෝව ටික වතුරට දාලා ලුණු කැට මේසෙන්දක් විතර දාලා පෙඟෙන්න තියෙනවා. මේ මල්ගෝවා කෝවා ලීක්ස් වගේ දේවල් වලට තෙල් පොර ගහනවා නම් කෙලින් මේවා අපේ ශරීරයට එකතු වෙනවා. ඒ නිසා මේ වගේ ලුණු දාලා චුට්ටක් වෙලා තියෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook හරහා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන all කියන button එක ප්‍රෙස් කරන්න. ඒ අතරෙ මම අලගෙඩි තුන සුද්ධ කරගන්නවා. සුද්ධ කරගත්තු අල ටික සෝදක නැවිලා කෑලි වලට කපා ගන්නවා. ගොඩක් ලොකු කෑලි පා පොඩි කෑලි වලට කපා ගන්න. මගේ ක්‍රමයට උයන්නයි යන්නේ අල ටික වැහෙන ගානට වඩා චුට්ටක් වැඩි වෙන වතුර දාලා කහකුඩු තේ හැඳි භාගෙන් කොටසක් දාගෙන ඉතුරු ටික තියාගන්නවා. දැන් උලුහල්, කරපිංචා, ලුණු කුඩු වලින් භාගයක් දාගන්නවා. මගේ ක්‍රමයට තුන පහ කුළුබඩු අනිත් ඒවා දාගන්නේ අල ටික සාමාන්‍ය ගානකට තැඹුණාට පස්සේ. මේ ටික දැන් තැඹ ගන්නවා. ලිපියක ඉඳන් මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණය තියෙන්න ඕනේ, වැඩි කරගන්න නම් එපා. දැන් අපි අල ටික තැම්බෙන ලිපේ තියලා ලුණු එකේ පෙඟෙන දාපු මල්ගෝවා ටික ටැප් එක ළඟට අරන් ඇවිල්ලා හොඳට හොද ගන්නවා. අපේ අම්මා කියන්නේ මම වයස අවුරුදු 61ක අම්මා කෙනෙක් නේ. මං පුංචි කාලේ මගේ අම්මා මල්ගෝවා උයද්දි පණුව හිටියා. ඒ කියන්නේ ඒ කාලේ 960 ගණන්වල කෘමිනාශක එහෙම ඉහළ නැහැ. දැන් කාලේ මල්ගෝවන මල් වගේ පිපිලා පණුවොත් නැහැ. ඔයාට කියන දේ තේරෙනවනේ. ඒ නිසා හොඳට හොද ගන්න. විනාඩි 6කට පස්සේ මං අලේ කැරලා හොඳට කලවම් කරලා වහලා උයනවා. හොඳට මතක තියාගන්න මේ ගාන වතුර දැම්මාම හොඳට වැහෙන පියනක් තියෙන්න ඕනේ. මෙන්න තවත් ටිප් එකක්. පියන හොඳට වැහෙන්නේ නැත්නම් අල ටික තැම්බෙන්න තව වතුර චුට්ටක් වැඩියෙන් ඕනේ. දැන් තව විනාඩි 4කට පස්සේ පියන ඇරලා තුන පහ කුළු ටික දාගන්නවා. දැන් ඉතුරු කහ ටිකක් දාගන්නවා. මිරිස් කුඩු කැමති නම් දාගන්න, නැත්නම් දාගන්න එපා. මොකද අපි මේකට අවු මිරිසුයි ගම් මිරිසුයි දෙකම දානවනේ. දැවිල්ල තියෙනවා. දැන් මම මිරිස් කුඩු තේ හැඳයි, ගම් මිරිස් කුඩු කපාපු තේ හැඳයි, තව ලුණු කුඩු චුට්ටකුයි දාලා අවු මිරිස් ටිකත් මැදින් පළලා දාගන්නවා.
පොඩියට කපාගත්ත බීලුණු පාගේ කරපිංචයි ඊළඟට අපි හොදගෙන ආපු මල්ගොව ටිකයි දාගන්නවා. දැන් වතුර ටිකක් තියෙනවනේ ඇතුලේ. ඒ නිසා ඒක ඇති මේ ටික දැම්බෙන්න. දැන් හොදට කලවම් කරලා තද පියනකින් වහගන්නවා. තද වෙන්නේ නැති පියනකන් ජල වාෂ්ප එළියට යයි. එතකොට වතුර මදි වෙයි. එහෙම වුණොත් තව වතුර චුට්ටක් විතර දාගන්න. තව විනාඩි 5කට පස්සේ පියන ඇරලා අල කැල්ලක් කරන් මම බලනවා තැඹිලාද කියලා. අපේ අල ටික නම් තැඹිලා කෝලිෆ්ලවර් තැඹෙන්න ඕනේ. මොකද ඒක එච්චර වෙලා යන්නේ නැහැ. දැන් ඔයාට කැමති නම් මේ වෙලාවේ පොල් තෙල් 30ක් විතර එකතු කරගන්න පුළුවන්. කැමති නැත්නම් දාන්න එපා. දැන් පියනින් වහලා තව විනාඩි 2ක් ඒ ගින්දරේම මීඩියම් හීට් එකේ උයනවා. පොල් තෙල් දාලා විනාඩි 3කින් විතර මේක ඇරලා කලවම් කරලා ඇතුලේ තියෙන කරපිංචා අවමිලිස් මේ ටික එළියට අරගන්නවා. දැන් තමයි අපි රම්පි කෑල දාගන්නේ. දැන් කලවම් කරලා අපේ පොල් කිරි එක දාගන්න යන්නේ අපේ කෝලිෆ්ලවර් එකත් ගානට තැම්බිලා. පොල් කිරි ටික දාන්න කලින් හැන්දෙන් මේ වගේ කලවම් කරලා ඊට පස්සේ දාගන්න. අපේ අම්මත් එක්ක මාත් එක්ක ඔයපු ගොඩාක් දෙනෙක් දන්නවා ඊළඟට කරන්නේ මොකද්ද කියලා. පොල් කිරි දැම්මට පස්සේ ලිපේ ගින්දර වැඩි කරනවා. කිරි ගොඩාක් දැම්මනේ, එතකොට ලුණු මදි වෙනවා. ඒ නිසා මං තව ලුණු චුට්ටක් දාගන්නවා. දැන් ලිපේ ගින්දර වැඩි කරලානේ තියෙන්නේ. පොල් කිරි ටික කැටි ගහන්නේ නැති වෙන්න හැඳි ගගා කලවම් කර කර උයන්න. පොල් කිරි ටික නැටුවට පස්සේ විනාඩි 2-3ක් විතර තියලා ලිපෝ ඔෆ් කරනවා. ලිපෝ ඔෆ් කරාට පස්සේ චුට්ටක් හැඳි ගන්නවා. ඊට පස්සේ ලිපෝ ඔෆ් කරලා විනාඩි 5-6ක් විතර ඔහොමම තියෙනවා. දැන් මං උයලා විනාඩි 7කට පස්සේ මෙදා ගන්නවා. මේ මල්ගෝවාල කරීට පුංචි අය නම් ගොඩාක් කැමති වෙයි. මේක හරිම කිරි රසයි. ඉඳියප් එක නම් හොඳටම ගැලපෙනවා. පාන්, රොටි, බත් මේ හැම එකකටම හොඳයි. ඒ වගේමයි මේ විදිහට මල්ගෝවාල කරියක් ඔයා ගෙදර හැදුවම අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ෆොටෝ ෂෙයා කරන්න. මේ තියෙන්නේ ඇත්ත ෆේස්බුක් ප්‍රොෆයිල් පිච් එක. බොරු ඒවත් තියෙනවා. ඒවට අහුවෙන්න එපා. ඒවට මං නිසි පියවර ගන්නවා. මේ තියෙන්නේ බටමෝජු රෙසිපි එක. මේක මගේ ආච්චිගේ කාලේ ඉඳලා මගේ ගෙදර උයපු පරණම රෙසිපි එකක්. ප්‍රථම වරට මේ අවුරුදු 100ක් පෙරන රෙසිපි එක මං ඔයාලට දුන්නා. ඔයා මේක දැක්කේ නැත්තම් බලලා හදාගන්න. අපේ අම්මා චැනල් එකේ ගමේ කෑම ගමේ රසට උයපු ගොඩාක් කෙලවලු මාළු වර්ග ප්ලේලිස්ට් එකක්ම තියෙනවා. මේ තියෙන්නේ ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතුපාට ඩෑන්සින් ඉතලේ උඩ කෙලවර තියෙන ලින්ක් එකේ ක්ලික් කරොත් ඒ වීඩියෝ බලාගන්න පුළුවන්. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. බොහොම ස්තුතියි.